සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම්. මම යුගන්ති මෞරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. මාරාන්තික කොරෝනා වෛරසයේ වැළඳුණු පළමු රෝගියා ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙයි. චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් අතරින් පළමු කණ්ඩායම බවබිමට පැමිණීම සඳහා පිටත් වෙයි. චීනයේ සිට පැමිණෙන්නන්ට ගුවන් තොටුපළේ විශේෂ පර්යන්තයක් වෙන් කරයි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන් 600කට වැඩිදුර පුහුණු වීම ලබා දීමට පකිස්තානය එකඟ වෙයි. වහරික විගණන වාර්තාව පදනම් කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස හඳුන්වන්නේ ජනපතිගෙන් ඉල්ලයි. දැන් සවිස්තර පුවත්. චීනයේ යුහන් ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණි 43 හැවිරිදි චීන ජාතික කාන්තාවකට මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. IDH උණරෝහලට ඇතුළත් කළ අදාළ කාන්තාව මේ වන විට ප්‍රතිකාර ලැබමින් සිටින බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ඒ පිළිබඳ අප සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදු කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ අදාළ වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා කඩිනමින් පියවර ගනිමින් සිටින බවයි. මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 3000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මාරාන්තික කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත 15 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කරනු ලැබුවා. ඒ අනුව එම කමිටුවේ සාමාජිකයින් ලෙස ජනාධිපති අතිරේක ලේකම් රියාඩ්මිරාල් ජයනාත් කොළඹගේ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බද්රාණි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිරියන මහත්ම මහත්මීන් ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විතයි. මේ අතර කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බවට සැක මතු වූ රෝගීන් 10 දෙනෙකු පමණ මෙවර විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඔවුන් සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණ සිදු කරමින් සිටින බවයි සෞඛ්‍යංශ පවසන්නේ. එමෙන්ම කොරෝනා වෛරසය සහිත රෝග ලක්ෂණ ඇති බවට සැකකරන ගුවන් මගින් IDH උණරෝහල වෙත කඩිනමින් යොමු කිරීම සඳහා කරුණායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ විශේෂ ගිලන් රථ සූදානම් කර ඇති බව එහි කාර්යභාර නිලධාරීන් පැවසුවා. එමෙන්ම චීනයේ සිට පැමිණෙන ගුවන් මගින් කරුණායක ගුවන් තොටුපළේ විශේෂ පර්යන්තය වෙතට රැගෙන ගොස් විශේෂ පරීක්ෂාවක්ද සිදු කරන බවයි ගුවන් තොටුපළ බලධාරීන් පවසන්නේ. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම මගින් වෙනමම පර්යන්තයකින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවයි. එමෙන්ම කොරෝනා වෛරස් තත්ත්වයේ හේතුවෙන් චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශේෂ වැඩපිළිවෙළක් සංවිධානය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස චීනයේ වැසෙන ශ්‍රී ලාංකික සිසුන් සියරට පැමිණීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. ටියන්ජින් සිට සිසුන් 21 දෙනෙකු අද දහවල් ශ්‍රී ලංකාව බලා පිටත් වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළා. සිසුන් ගෙන්වා ගැනීමේ කටයුතු ජනාධිපති කාර්යාලය, විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ගුවන් සේවය එක්ව අඛණ්ඩව සිදු කරනු ලබනවා. සිචුවන් ඇතුළු විවිධ ප්‍රදේශවල සිට ගුවන් තොටුපළ දක්වා බස් රථ මගින් සිසුන් රැගෙනු ලබනවා. නැනින් හි සිටින සිසුන් 30 දෙනාද මේ පිරිසට එකතු කරගන්නා බවත්, යොහාන් ප්‍රාන්තයට ඇතුළු වීමට සහ පිටවීමට පනවා ඇති තහනම මෙතෙක් ඉවත් කර නොමැති බවත්, එහි සිටින සිසුන්ද රැගෙනීම පිළිබඳව චීන රජය සමග සාකච්ඡා කරමින් සිටින බවත් ජනාධිපති මාධ්‍යංශය පවසනවා. මේ වන විටත් සියලුම චීනයේ සිටින සිසුන් සමග නිරන්තරයෙන් තොරතුරු හුමාරු කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, දෙමාපියන් කලබලයට පත් නොවිය යුතු බවත් රජය අවධාරණය කර සිටිනවා. දැනට වාර්තා වන්නේ චීනයේ සිචුවන් ප්‍රාන්තයේ චෙන්ඩු අගනගරයේ ශ්‍රී ලංකක සිසුන් 150 දෙනෙකු පමණ සිටින බවයි. මීට අමතරව එම සිසුන් පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්ද බීජින්හි මෙරට තානාපති කාර්යාලය හඳුන්වා දී තිබෙනවා.
चीन युहान नगर मूल आरंभ मेम नव कोरोना वैरस हेतु अद पसुर पहापमन मनमिट वार्ता अति मरण संख्या वसुका रोगी आसादने उबवट सकिन पुद्गली संख्या तुंद हसईक्म बनबाई लोकसौख्य संघिधाने पेन्वादेन्े विदेश मध्य वार्ता करे चीन हुबे पलाते वेडिम पुद्गल मरण संख्या वार्ता अति अदर एव पणसिट हेत्ते हायदक्वा इहलगु सति बबाई विदेश वार्ता संधान कराने मारांतिक कोरोना वायरस हेतु चीनेपुरा वन सत्व मांश विलंदाम तावकालिक वतहनम किरी मट पीवर गिनेती बवाई वायरस दर्नुले पेतरियान वुहान नगरेट अद दिन चीन अग्रमाध्य लीकिक अन्महता गोस्ती वेनवा एमिनम चीन सौख्य मातवरिया प्रकाश करे वैरस आसादने पुद्गलेकुगे रोग लक्षण मतुअट पेरम वैरस तवत् पुद्गलेकुट आसादने वीमे हेकिवक् पवतीन बबाय बरपतल तत्वाग्बवद ओन पेन्वादेनवा कोरोना वैरस पालने संधा चीन युआन बिलियन एकुल दशम देखा एकाक्विन करे बब इरट मुदल मात्यांशे निवेदने कला चीन युहान नगर फलम वरट स्वागत मेम नव कोरोना वैरस मेमन बिट एरट नगर रसक आक्रमण करवल रसक मेम वैरस गुदुर्वीति वार्ता मेमीन पवतीन्े मेतर जनाधिपति विसी स्थापित करोना वैरस वेलपीमे जाति क्रियाकारी कमिटी अद सौख्य अमाशी ब्रेसुना जनाधिपति गोटाबे राजपक्ष महतागे उपदेश अनुव कोरोना वैरस वेलक्वीमे जातिक क्रियाकारी कमिटुव पिहिटवनु लबुवा एअनुव एम कमिटुव अद प्रथम वरट रैसुने सौख्य मात्य पवित्र वन्यराज्य महात्म्य एतुलु अंशदा हतकट अयत निलधारिन्गे सहभागित्वयेन मेम साकच्छावेदी श्रीलंकावट पैमिनीमट नियमित चीने सिटिन श्रीलांकिक सिसुन पिलिबंदव मेन्म मेरट सेवय करन चीन जातिकेन यलि श्रीलंकावट पैमिनीम पिलिबंदव वेदगत करुणु रसक अनावरणय वुना कोरोना वैरस पैतिवीम නවත්වීම සඳහා ජනාධිපතිතුමා මාගේ උපදෙස් ලබා දුන්නා මේ සම්බන්ධයෙන් ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කරලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්න කියලා. ඒ අනුව තමයි මම කමිටුව අද අපි රැස් වෙන්නේ. ආසන්න වශයෙන් ළමයි 400ක් ලංකාවට එනවා. අද රෑ ඉඳන්. දැන් අපිට ශ්‍රී ලංකන් එකෙන් 150ක් අඩු කරලා ටිකට් දුන්නා. අතර අපි බස් දාලා කෝච්චි වලින් ළමයිව එයාපෝට් තුනකට ඇරියා. බේජින්, ගුවන්ෂෝ, ෂැන්හායි. දැන් මේ ළමයි එනවා. ඒතර හැබැයි මේ ළමයි ඔක්කොම තාම ඉන්නේ චීනේ ලෝ රිස්ක් ඒරියා වල. හයි රිස්ක් ඒරියා තියෙන්නේ වුහාන්. වුහාන් වල ළමයි 30ක් ඉන්නවා එක ෆැමිලි එකකුත් එක්ක. ඒගොල්ලන් ඉන්නේ ලොක්ඩවුන් කන්ඩිෂන් එකේ. ඒ කියන්නේ ඒ සිටි එකේ ට්‍රාන්ස්පෝර්ට් නැහැ. දැන් හැබැයි ඒගොල්ලන් අරිනවා සුපර් මාකට් එහෙම කිසිම දෙයක් නැහැ. ඒතර දැන් ගොඩක් රටවල් ඉල්ලලා තියෙනවා මේ චාටර් ෆ්ලයිට් කරලා අපේ ළමයිව ඉවැකියුවේට් කරන්න. ඒතර බේජින් වලින් ආරම්භ తీර తీර්ණය තමයි එහෙම කරන්න අවශ්‍යතාවයක් දැනට නැහැ. මොකද එකක් ඒගොල්ලන් පොඩ්ඩක් ප්ලේ ඩවුන් කරනවා මේක. එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැනට තියෙන නෝමල් කොමර්ෂල් ෆ්ලයිට්ස් වල ළමයි ආපහු ගියාට කමක් නැහැ. නමුත් වෙනම චාටර් ෆ්ලයිට්ස් දෙන්න බෑ කියලා. ඒතර මේ ලොකු ගාණක් අපිට එනවා චීනේ ඉඳලා ළමයි විතරයි. ඊට අමතරව සමහර විට චයිනීස් වර්කර්ස් ලා එන්න පුළුවන් චයිනීස් ටුවරිස්ට් ලා එන එක මං හිතනවා හුඟක්ම අඩුවේ කියලා මොකද චයිනා වලින් රූල් එකක් දාලා තියෙනවා outbound tour groups වලට යන්න එපයි කියලා. ඒක නිසා මං හිතනවා හුඟක් අඩුවේ චයිනීස් ටුවරිස්ට් ලා එක. ඊළඟට අපි පරිස්සම්ම වෙන්න ඕන එකක් තමයි දැන් චයිනීස් නිව් ඉයර් එක පටන් ගත්ත 24. ඒක ඔෆිෂියල් ඉවර වෙනවා 31. නමුත් මේ නිව් ඉයර් එකෙන් පස්සේ චයිනීස් නැෂනල්ස් ලා ආපහු ගොඩක් එන්න ඉඩ තියෙනවා විශේෂයෙන්ම වුහාන් ප්‍රොවින්ස් එකේ ලොකු ප්‍රොජෙක්ට් එකක් තියෙනවා කොළඹ ඒයත් එන්න තියෙනවා. ඒතර ඒ නම්බර් එක ගැන අත්‍තරම අපිට කිසිම අවබෝධයක් නැහැ. ඉතින් එහෙම වුණොත් මම හිතන්නේ 10 ගණනක් වෙනවා ඒ ෆිගර් එක. මම කියන්නේ මේ ඔබතුමාලගේ සූදානම් වීමට ගන්න ෆිගර්ස් ටික. ඉතින් දැන් මැඩම් තියෙන දැන් අපි මේ එන ගෲප්ස් ඔක්කොම දැන් ඇවිල්ලත් ඉන්නවා කට්ටියක්. එකක් මම හිතන්නේ අපිට ඉමිග්‍රේෂන් එකයි එයාපෝට් ඒවියේෂන් එකයි හරහා පෝට්ස් උත් හරහා
මෙයාගේ රෙකෝඩ් එකක් තියාගන්න වෙයි මෙතනින් එළියට ගියත් අපි කොහොමද බලන්නේ කියලා. බණ්ඩාරනායක රත්නායක අත්‍යන්තර ජුවන් ප්‍රතිපලයේ සර්වෙලන්ස් සත්වයේ සමත්කමෙන් ඉඳල නැහැ. එතකොට අපි තර්මල් කැමරා සබ් කරලා තියෙනවා. ඒ අනුව මුලදී අපිට පොඩි ගැටලුවක් තිබුණා ඒක මෑන් කිරීම පිළිබඳව. දැන් අද ඉඳලා සම්පූර්ණයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඒක සම්පූර්ණයෙන් බාර ගන්නවා. අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද කොරෝනා වෛරස් තත්ත්වය පිළිබඳ අදහස් පළ වුණා. අපේ ශිෂ්‍යයන් පිරිසක් එහි ඉන්නවා, හමුදා පිරිස ඉන්නවා. ඒ අය නැවත ඒමට නියමිත. නමුත් අපි මෙතන පෙර සූදානම ඇති කරලා තමයි ඒ අය ගෙන්නන්න ඕනේ. මොකද්ද අපිට ගන්න පුළුවන් පියවර? ඒ අය ගෙන්නා ගන්නත් ඕන, ඒ අයගෙන් රට තුලට ලෙඩේ එන එක වළක්වන්නත් ඕන. ඒතකොට ඒක තනිකර තර්මල් ස්කෑන් මැෂින් දෙකකට බාර දීලා මැෂින් තුනකට බාර දීලා අපිට බලාගෙන ඉන්න බෑ. ඒක සක්‍රීය මට්ටමින් ආවේක්ෂණ කටයුතු විය යුතුයි. ඒ සඳහා ගුවන්තොටුපලේ දැනට තියෙන පහසුකම් වැඩි දියුණු විය යුතුමයි. අස්සයා ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් වෙන්නේ නැහැනේ. ගුවන්තොටුපලේ එහෙම නැත්නම් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය දැනුවත් කරලා තියෙන්න ඕන. රෝගීන් ගොඩ බස්සනකොට ඒ ගොඩ බස්සන කලින් පැරසිටමෝල් වගේ ඖෂධ ලබා නොදෙන එක. ඊළඟ කාරණේ තමයි දැන් මේ විදිහ රෝගීන් එන්න ගත්තොත් එහෙම දැන්ටත් මේ සම්බන්ධයෙන් සමාජ මතයක් හැදිලා තියෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා දෙන්න පුළුවන් අවම පහසුකම්වත් අඩුම ගාණෙන් ස්ථාපිත කරන්න කියන එක. අද චීනයේ තමුන්නාසල දකින්නවා ඇවිදගෙන ඉන්න රෝගීන් ඇදගෙන වැටෙනවා. ඊගාවට මලමිනි චීනයේ රෝහල්වල කොරිඩෝවල දාලා තියෙනවා. කවුරුත් වෛද්‍යවරයෙක්වත් බලන්නේ නැහැ, මැරලා තියෙනවා. ඥාතීන් ඇවිල්ලා බාර ගන්නෑ. මම දැක්ක සමාජ මාධ්‍යවල තියෙනවා තමන්ගේ දරුවන්ව කැසැම්බිරිස වැදුනහම බස් ස්ටෑන්ඩ් වල ගුවන්තොටුපළ වල දාලා දෙමාපිය යනවා චීනේ. ඒ තත්ත්වෙට චීනේ ඇවිල්ලා පස් කඳු ගහලා පාරවල් වහලා නගර වහලා දාලා බඩුවක් මුට්ටුවක් මිලදී ගන්න තැනක් නැහැ. ඒතන මේ සියල්ල තුලින් අපිට ගත යුතු පාඩම තමයි අද චීනයේ මතුවලා තියෙන තත්ත්වය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට, සමස්තයක් විදිහට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයට, සමාජයක් විදිහට අපි හැමෝටම, පුරවැසියෝ හැමෝටම ලොකු වගකීමක් තියෙනවායි කියන්නේ. මේ කොරෝනා වසංගතය අපේ රටට පැමිණීම වළක්වා ගැනීමටත්, අපේ රටෙන් පුළුවන් තරම් අපේ ජනතාව මේ සඳහා බේරා ගැනීම සඳහා විපක්ෂයක් හැටියට අපි සම්පූර්ණයෙන් රජයට ඔවුන් යෝජනා කරන ඕනෑම දෙයකට අපි රජයට මේ අවස්ථාවේදී අපේ සහයෝගය ලබා දෙන බව අපි විශේෂයෙන් අපි ප්‍රකාශ කරන්න ඕනේ. මම රජයට යෝජනා කරනවා කරුණාකර මේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආයේ මේ වෙලාවේ මේ ඩිස්කවුන්ට් අඩු අට්ටම් දෙදී ඉන්න කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ගුවන් ගමන් ගාස්තුව සියල්ල සම්පූර්ණයෙන්ම රජයේ වියදමින් ලබා දීලා මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනා මේ රෝග තත්ත්වයේ පහ වෙන තෙක් අපේ රටට ගෙන්න ගන්න අවශ්‍ය වෙන කටයුතු කරන්නේ. අපේ රටේ ඒ වැඩ කරන සේවක චීන මහත්වරු නෝනාවරු විශාල පිරිසක් මේ වෙනකොට චීනයට ගිහිල්ලා ඉන්නවා. ඒතකොට මේ අය ආයේ අපේ රටට පැමිණීමට නියමිතයි. ඒ නිසා අපි රජයට බල කරනවා කරුණා කරලා මේ රෝග වසංගතය ඉවර වෙන තෙක් ඒ චීන ජාතිකයින් නැවතත් මේ රටට පැමිණීම පොඩ්ඩක් මදකට අත්හිටවලා මේ වසංගතය පාලනය කිරීම සඳහායි අවශ්‍ය වෙන පියවර ගන්න කියන එකත් අපි රජයට විශේෂයෙන් අපි මතක් කර සිටිනවා. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන් 600කට පාකිස්තානයේ වැඩිදුර පුහුණුවීම් ලබා දීමට පාකිස්තානයේ නාවික මණ්ඩලික ප්‍රධානී රිය අඩ්මිරාල් සාෆර් මහමුද් අබ්බාසි මහතා විසින් සිය එකඟතාවය පළ කර තිබෙනවා. ඒ රිය අඩ්මිරාල් සාෆර් මහමුද් අබ්බාසි මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද අරලියගහ මන්දිරයේ පැවති අවස්ථාවේදී. රිය අඩ්මිරාල් සාෆර් මහමුද් අබ්බාසි මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද අරලියගහ මන්දිරයේදී සිදු වුණා. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ නිලධාරීන් 600කට පාකිස්තානයේ වැඩිදුර පුහුණුවීම් ලබා දීමට පාකිස්තානයේ නාවික මණ්ඩලික ප්‍රධානී රිය අඩ්මිරාල් සාෆර් මහමුද් අබ්බාසි මහතා විසින් එහිදී සිය එකඟතාවය පළ කර තිබෙනවා. දිනට අතර ආරක්ෂක අංශ ඇතුළු ශේෂ්ත්‍ර ගණනාවක පවතින දිගු කාලීන සහයෝගිතා සම්බන්ධයෙන් මෙ මහමුවේදී අවධානය යොමු වුණා. යුද මේදී පාකිස්තානයේ දැකු සහයෝගය අගය කරන බවද මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. මේ අතර කටාර් රාජ්‍යයේ බලශක්ති කටයුතු රාජ්‍ය අමාත්‍ය සාද් බින් ෂෙරීඩා අල්කාපි මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ කොළඹදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. දිනට අතරදී යහපත් දේශපාලන සම්බන්ධතා ගැන සඳහන් කරමින් එම නියෝජිතයින් විදුලි බල හා බලශක්ති ශේෂ්ත්‍රයේ සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කළ අතර ආර්ථික හා පාරිසරික හිතකාමී බලශක්ති විසඳුම් සෙවීමේ අවශ්‍යතාවයද පෙන්වා දී තිබෙනවා. 1976 වර්ෂයේදී ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කළ අතර කටාර් රාජ්‍ය සමග වෙළඳාම ප්‍රවර්ධනය කිරීමටත් කටාර් රාජ්‍යයේ ව්‍යාපාර කටයුතු සඳහා ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ආයෝජන ප්‍රවර්ධනය කිරීම පිළිබඳවත් ශ්‍රී ලංකාවේ වැඩි අවධානය යොමු වී තිබෙනවා.
මහබැංකු බැඳුම් කර පිළිබඳ වෝහාරික විගණිත වාර්තාව පදනම් කරගනිමින් නීතිය ක්‍රියාත්මක කරනු ලෙස ඉල්ලා කෝප් කමිටුවේ හිටපු සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. කෝප් කමිටු හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ ලිපියේ උපුටා ගැනීම මහත් ආන්දෝලනයකට තුඩු දුන් හා රටේ සිදු දැවැන්තම මූල්‍ය අපරාධය වන මහ බැංකු බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව විශේෂඥ දැනුම ඇති ආයතන සම්බන්ධ කර ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකු විසින් සකස් කරන ලද වෝහාරික විගණන වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුව හමුවේ සභාගත කර තිබේ. ඒ අනුව ප්‍රධාන කරුණු හයක් යටතේ මහ බැංකු බැඳුම් කර පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පදනම් කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා ඉල්ලා සිටිනවා. ඒ අනුව මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ විශාල මුදලක් යොදමින් මෙම වෝහාරික විගණනය සිදු කර ඇති බැවින් එහි ප්‍රයෝජනය ගැනීම ඒ වෙනුවෙන් යොදවන ලද කාලය හා මහජන මුදල් අපතේ නොහැරීමක් බවයි. මේ වාර්තාවට එරෙහිව විවිධ පුද්ගලින්ගේ කලබල වීම මගින් හා රටින් පලා යාම් වලින් පෙනී යන්නේ මේ වංචා සහගත ගනුදෙනුවට එරෙහිව නෛතික ක්‍රියාවලිය පිළිබඳ ඔවුන් කෙතරම් කලබල වී යන්නේද යන්න පිළිබඳව වැටහෙන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. සිවවන කරුණු ලෙස මන්ත්‍රීවරයා පෙන්වා දී තිබෙන්නේ මෙම බැඳුම් කර ගනුදෙනුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව මගින් බැඳුම් කර වංචාවේ බලපෑම හුදු ශ්‍රී ලංකා මහ බැංකුවට පමණක් අත් වී නොමැති බවයි. මෙම සුදු කරපටි අපරාධකරුවන් විසින් රටේ වැඩ කරන ජනතාව ඉතාම දුෂ්කර තත්ත්වයක් යටතේ තමන්ගේ විශ්‍රාමය වෙනුවෙන් රැස් කරන ලද සේවක අර්ථසාධක අරමුදලට මෙම ගනුදෙනු මගින් බරපතල පාඩුවක් සිදු කර ඇති බවද හෙළි වී ඇති බව මන්ත්‍රීවරයා පවසනවා. මේ වන විටත් වෝහාරික විගණන වාර්තාව පිළිදැක ඇති බැවින් එය පදනම් කර ගනිමින් අධිකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ඔබතුමාට හා ඔබගේ ආණ්ඩුවට බලය ලැබී ඇති බවත් සුනිල් හඳුන්නැති මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත සිහිපත් කරනවා. මෙම වාර්තාවේ සඳහන් සියලුම බැඳුම් කර වංචනිකයින් නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබා දීමට අවශ්‍ය අධිකරණමය ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවයි හිටපු කෝප් කමිටුව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා මෙම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙන්නේ. මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද මහ බැංකු බැඳුම් කර වංචාව සහ වෝහාරික විගණන වාර්තාව පිළිබඳව අදහස් පළ වුණා. එක්සත් ජාතික පක්ෂයේ කුප්‍රකට කණ්ඩායම එදා සම්බන්ධ වෙලා මේ හොරකම කරලා රටේ ආර්ථිකයට අවුරුදු 30කට වඩා බරපතල හානියක් කරලා අවුරුදු 5ක් තුල ඒ හානියේදී ඒ කරපු හොරකමේ අනිසි බලපෑම සියලු දෙනාටම දැනෙන රට කඩාවැටුණාට පස්සේ ඔවුන් විගණනයක් පැවැත්තුවා. ඒ විගණනය හරහා ඕහරි විගණනය හරහා යම් යම් කරුණු හෙළිදරව් වුණා කියලා පෙන්නුවා. 2015 සිට එක්සත් ජාතික පක්ෂ රජයේ කාලේ සිද්ධ වෙච්ච බැඳුම් කර පාඩුව රුපියල් මිලියන 689යි. 2005 සිට 2015 දක්වා බැඳුම් කර ගණදෙනු වලින් සිද්ධ වෙච්ච පාඩුව රුපියල් මිලියන 10457යි. උරු කියන්නේ කවුරුත් හොරු. එතකොට දැන් මේ උඩදාගෙන කෑ ගහන අයට අපි කියන්නේ කරුණාකරලා අපේ ආණ්ඩුව කාලේ මේ බැඳුම් කර වංචාවට සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට දඬුවම් කරනවා වගේම රුපියල් මිලියන 10457ක් වංචා කරපු ඒ මහ බැංකු හොරුන්ටත් විරුද්ධව වහාම කටයුතු කරන්න යහපාල රජයට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ කෝප් කමිටුවේ සභාපතිකම් වලට සුනිල් හඳුන්නැතිලා පත් කරලා අර ලොරි පිටින් හොරකම් කරාගෙන ගිය සංස්කෘතිය වෙනස් කරලා යාන්තම් අපේ කාලෙත් යන්තම් මේ කටයුත්ත අල්ලගන්න ලැබීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපිට පේනවා දැන් මේ වෝහාරික විගණන වාර්තාව එළියට එනවත් එක්කම අර කොර වෙලා හිටපු පරණ හොරු පොර වෙලා වගේ දැන් කටයුතු කරන්නේ. මොකද දැන් ඒ කට්ටිය හිතනවා ඉස්සල්ලා එල්දරව් වෙච්ච බැඳුම් කර වංචාව දැන් බාල වෙලා දැන් හීන වෙලා දැන් ලපටි වෙලා දැන් හුරුතල් වෙලා තියෙන මේ අලුත් බැඳුම් කර වංචා එල්දරව් වීමත් සමග එහෙනම් අපි කියන්න කැමති ගෝඨාභය මහත්තයාට දැන් ඔබතුමාලා බලයට ආවේ බැඳුම් කර වංචනිකයන්ට දඬුවම් දෙනවා කියලානේ. ඉතින් ඒ දඬුවම් දෙන්න දැන් මහ බැංකුවේ මුදල්නේ වංචා කරලා තියෙන්නේ, බැඳුම් කර හොරකමක් නේ සිද්ධ වෙලා තියෙන්නේ. ටයි දාගෙන වංචා කළත්, වික්‍රමසිංහල වංචා කරත්, රාජපක්ෂල වංචා කරත් හොරකම හොරකම හොරකමට දඬුවම් දෙන්න ඕනකමක් තියෙනවා. මහ බැංකුව කියන්නේ මේ රටේ ජනතාවගේ දේපල රැස් කරලා තියෙන තැන. ඒ රැස් කරපු ධනය මෙරටේ කරකට මතු වෙච්ච අත්වලින් ගහපු කතරෙන් බලයට ආපු පාලකයෝ, ඒ කට්ටිය දාගත්ත ඒජන්තය, මහ බැංකුව අධිපතිවරු විසින් මෙවැනි විදියට වංචා කරනවා නම් රටක් ගොඩ ගන්න බෑ. බැඳුම් කර වංචනිකයන්ට ඕහාරික විගණන වාර්තාවෙන් පෙන්වා දීලා තිනවා දැවැන්ත වංචාවක් වුණා කියලා. දැන් කොන්ද කෙලින් තියෙන ආණ්ඩුවක් නම්, කියන දේ කරන ආණ්ඩුවක් නම්, කියපු විදියට කරන ආණ්ඩුවක් නම් දැන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි. ඕහාරික විගණන වාර්තාව දැන් නීතිපතිට යන්න ඕනි, අධිකරණයට එන්න ඕනි, නඩු වැටෙන්න ඕනි, දඬුවම් දෙන්න ඕනි. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් බ්‍රාහ්මණායක මහතාගේ හඬපට මාධ්‍යට නිකුත් වීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කළ යුතු බව යුක්තිය සුරකීමේ නීතිඥ එකමුතුවේ සභාපති නීතිඥ නලින් පතිරණ මහතා පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මතභේදයට තුඩු දුන් සුදුවැන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. අද පෙරවරු 11:30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පස්වරු 1:30 පමණ වෙනතුරු ප්‍රකාශයක් ලබා දී පිටව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අමතුමා දාවේ ඒ පරණකටමද අසාක්කි දෙන්නද කතා කරන්නද? ඔබ මේ තුරුවේ සුදුපෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි දර්ශනයයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ හඬපට මාතෙට නිකුත්වීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කළ යුතු බව යුක්තිය සුරකීමේ නීතිඥ කමිටුවේ සභාපති නීතිඥ නලින් පතිරණ මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ හඬපට සිද්ධිය සම්බන්ධයෙන් නඩු භාණ්ඩ ලෙස පවතින සීඩි තැටි මාධ්‍යයට නිකුත්වීම පිළිබඳව පොලිස්පතිවරයාට පැමිණිලි කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය වෙත යුක්තිය සුරැකීමේ නීතිඥ එකමුතුව නියෝජනය කරමින් එහි සභාපති නීතිඥ නලින් පතිරණ මහතා පැමිණියා. යම් පුද්ගලෙක් යම් වරදක් සම්බන්ධයෙන් අත්තරඟුට ගන්නවා නම් ඒ පුද්ගලයා ඒ වරද සිදු කිරීම සඳහා උපයෝගී කරගත්තායයි සැලකුණු ලබන භාණ්ඩ ප්‍රමාණයක් තිබෙනම් එම භාණ්ඩ පොලිසිය විසින් අත්තරඟුගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. එම භාණ්ඩ ඉන්පසු විමර්ශනය අවසන් වනතුරු හෝ නඩුකරය අවසන් වනතුරු හෝ අධිකරණය විසින් සුදුසු නියෝගයක් දෙනතුරු ඒ භාණ්ඩ අධිකරණයට තැන්පත් කරනවා. නඩු භාණ්ඩ අධිකරණයෙන් සමාජයට උදාහරණයක් සිද්ධ විය නොහැකි. නමුත් මේ අවස්ථාවේදී මොකද උනේ? රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්තරඟුට ගන්නවා. ඉන් දින කිහිපයකට පසු හඬපටි එකකින් එකක් දෙකක් තුනක් එළියට එනවා. කාගේ උමනාවටද නඩු භාණ්ඩ එළියට එන්නේ? ඔවුන් ලබන වරප්‍රසාදය මොකද්ද? මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුයි. අද අපි ඔබෙන් සමු ගන්නවා යලි තමයි මොහොත උදැස්සන 6 සබරාත්‍රි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.